සියලුම ශ්‍රී ලාංකිකයන් දන්නව කවුද හොරුන් කියලා. ඔබතුමියත් දන්නව. මේ මේ ඒ නම ප්‍රධාන වශයෙන් සඳහන් වෙන්නේ රාජපක්ෂෝ. තමන්ගේ දේශය ගැන අප්‍රියාවක් ඒ දරුවන්ට ඇති වෙලා තිබෙන්නේ. ලෝකේ අපිට ගිහිල්ලා කියන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. මම ඉන්නේ ස්වෛරී රාජ්‍යයක. අපිට තවදුරටත් අන්ධයෝ විදිහට ඉන්න ඕනි නම් ඕන විදිහකට ජීවත් වෙන්න කියලා මං කියනවා. ඒගොඩ ඊළඟ ඊළඟ මේ ඡන්ද කැම්පේන් එක ගැන කල්පනා කරන කොහොමද අපි නැවත බලය ගන්න කියලා කියන්නේ. මම එතනට ආවේ නායකයෙක් කියන්නේ ලීඩර් කෙනෙක් කියන්නේ ඒකද? පක්ෂ දේශපාලයට නම් කුඩේ කුඩු වෙන්න ගහන්න ඕනේ මේ පාර. අන්තිමට ඉතුරු වෙලා තිබෙන්නේ කාන්තාවව පාරට බස්සන්නයි. ඇයි අද අපිට ලෝකයෙන් කවුරුවක්වත් ණයට දෙන්නේ නැත්තේ? අපි කිපිලා ඉන්නේ දැන්. මිනිස්සු කිපිලා ඉන්නේ දැන්. නිකම්ම නිකම් පුස්පෙට්ටි ටිකක් ලං කරගෙන ජනාධිපතිවරයෙක්ට තමන්ට වමනාව තිබුණත් ඒක කරන්න බැරුව යනවා. අපි මේකට සටන් කරන්න ඕනේ උරෙන් උර ගැටි මේ රට ආරක්ෂා කරගන්න. තමන්ගේ ජනාධිපති පුටුව නිමර වෙලා ගෙදර යනකොට තමන්ගේ බෑග් එක අරගෙන කෝච්චිය නැගලා ගෙදර යනවා. මොඩර්න් ස්ලේවරි අද. කාටද මුදල් වැඩියෙන් ලැබෙන්නේ? කවුද අපේ භූමිය පාවිච්චි කරන්නේ? මම හිතනවා ලබන පාර මේක සිදුවන්නේ නැහැ කීයටවත් කියලා. අපේ රට ප්ලෑන් කරලා විනාශ කරනවයි කියන එක තේරු නොගන්නා තාක්කල් මේ රට ඉදිරියට ගෙන යන්න බෑ. මේක වෙනස් කරන්න නම් ඔබේ ඡන්දය තමයි හරියට පාවිච්චි කරන්න ඕන කරන්නේ. ගෙදරකට තේ හදනවා කියන්නේ වෙනම වැඩක්. එක එක්කිනාගේ පතුම වෙනස්. මෙලිබන්තේ ගෙදර පදමට තේ. ආයෝ සුපුරුදු ලෙස ඔන්න එකතු වෙනවා. අර මහින්ද මහත්තයා කියනවා මම දැක්කා පරණ වීඩියෝ එක මේ දවස්වල වෛරල් වෙමින් යනවා. අපිට දෙන්න මේක හදන්න. අපිට දුන්නොත් අපි විනාඩි 10ක්වත් මේ රටේ මිනිස්සු කරුලේ තියන්නේ නැහැ කියලා. මුදුනකොටම කාපි යකා කියලා විනාඩි 10 නෙමෙයි පැය 7මාරක් අපිට නොදන්නවා ලයිට් කපනවා. ඒ විතරක් නෙමෙයි තෙල් ටික නැහැ, ගෑස් ටික නැහැ, කිරිපිටි ටික නැහැ. එකී මෙකී නොකී සියලු දේවල් නැති රටක තමයි අපි ඔහේ කරබාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අපි වග කියන මිනිසුන් හැටියට මේ රටට වග කියන්න ඕනේ නැද්ද? මේ අපි දරිද්‍රතාවයට පත් කරමින් අපි පීඩනයට ලක් කරමින් මේ පාලකයෝ මේවා කරමින් ඉන්නකොට අපි කටවහගෙන ඉන්න ඕනද? අපි ඊගෙන කතා කරන්න අපි එකතු කරගන්නවාද මහාචාර්ය චන්දිමා විජේ ගුණවර්ධන ඔබතුමිය ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. මොකද වෙලා තියෙන්නේ? අපිට මොකද මේ උනේ? පුණ්‍ය භූමිය, රම්‍ය භූමිය කියලා අපි හැමදාම හඬ නගා කියනවා. ඒ දේශයට මොකද උනේ මහාචාර්යතුමිය? ස්වෛරීත්‍රාක් ගොඩනගා ගන්න බැරි වෙලා ගිහිල්ලා තිබෙන පණ නැති මිනිස්සු ටිකක් ඉන්න රටක් බවට පත් වෙලා තිබෙන. හරියට හරි. ඒකයි වෙලා තිබෙන්නේ. ඒ ඇයි මේ අපි ඉතිහාසයේ මහා ප්‍රවුඩ් ලෙස කතා කරනවානේ? අපේ මුතුන් මිත්තන් ලේ රඹරවලා මේ යුද්ධ දිනපු පිටිසුද්ධ පෙතිගහපු පුතුගීසි ලන්දේසි පෙතිගහපු එහෙම ජාතියක් අද නිකන් පෙතිගහපුන් වගේ ඉන්නවා කියලා මම කලින් වැඩසටහනකට කිව්වා. ඇයි මෙහෙම ජාතියකට මේ මේ කශේරුකාව පරණටි ජාතියෙන් බවට පත් වෙලා තියෙන්නේ? එදා අනගාරික ධර්මපාලතුමා මතකද කියපු දේ? තරුණයෝ ටික ඇටි කෙහෙල් කාපු රිලව් ටික වගේ ඉඳීගෝ කතා කරන්නේ නැතුව අද හරියටම සිද්ධ වෙලා තියෙන මේ ටිකනේ. අද තරුණයා කතා කරනවා නෙවෙයි, තරුණයා එන්නේ නෑ වචනයක්වත් එළියටවත් කියන්නේ. උන්ට ඕනේ මේ මේ පාස්පෝර්ට් එක අරගෙන කොයි වෙලාවෙද මේ රටෙන් එළියට යන්නේ කියලා බලන්න. ඒ තරම් තමන්ගේ රට ගැන, තමන්ගේ දේශය ගැන අප්‍රියාවක් ඒ දරුවන්ට ඇති වෙලා තිබෙන්නේ. ඒක ඇති කරේ මෙන්න මේ වැඩිහිටියෝ ටිකයි. වැඩිහිටියෝ කියලා කියන්නේ මේ වග කියන්න ඕනේ මේ දේශපාලකයෝ ටිකයි. මහල්ලෝ ටික. වැඩිහිටියෝ ටික වග කියන්න ඕනේ. සියලුම දේශපාලකයෝ වග කියන්න ඕනේ මේ දරුවන්ට සිද්ධ වෙච්ච දෙයට. මේ රටට සිද්ධ වෙච්ච දෙයට. එතකොට දැන් මේ තාරුන් සාමාන්‍ය ඔබතුමේ තාරුණ්‍යය වෙන ජවයක් තියෙනවා. දැන් මොකද්ද දැන් අපි එහෙම රට මේ තාරුණ්‍යයට පිට රටට යන්න කියලා බලාගෙන ඉන්නවද? මුන්ට ඕනේ විදිහට මේ පිටිය සකස් කරගන්න තියෙනවා. එහෙම බෑනේ. මේක අපේ රටනේ. අපේ රට කිව්වහම ඉපදින්න ඉන්න දරුවත් ඒ රටේ අයිතිකාරයෙක්. දැන් ඉන්න තරුණ දරුවත් ඒ රටේ අයිතිකාරයෙක්. එහෙමනම් අපි මේකට සටන් කරන්න ඕනේ උරෙන් උර ගැටි මේ රට ආරක්ෂා කරගන්න. කවුද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ මෙතනදී. කා එක්කද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ මෙතනදී. වැදගත් වෙන්නේ අපි අපේ රට ආරක්ෂා කර ගැනීමයි. ඔව්. කා එක්කද කවුරුන් කා එක්කද අපි මේක රැකගන්න, කා එක්කද අපි සටන් කළ යුත්තේ, කාගෙන්ද අපි බේරගන්න ඕනේ? සියලුම හොරුන් එක්කයි.
ඉතින් හොරුන් කියලා කිව්වහම මේ බහුතර මේ සියලුම ශ්‍රී ලාංකිකයෝ දන්නවා කවුද හොරුන් කියලා. ඔබතුමියත් දන්නවා. මේ මේ ඒ නම ප්‍රධාන වශයෙන් සඳහන් වෙන්නේ රාජපක්ෂෝ. ඔව් කියන්න බය වෙන්න ඕනේ නැහැ. මම හිතනවා දැන් ඔබතුමා රාජපක්ෂවරුන්ගේ නම කියවන මම හිතන රාජපක්ෂවරු විතරක් නෙවෙයි කියලා. ඔව් අනිත් ඔව්. ඒ අයව ඔප්පු කර ගැනීමට බැරි වෙන විදිහේ මේ මේ සාධක සාක්ෂි සියලු දේ කරමින් සිටින සියලු දෙනා මේකට වග කියන්න ඕනේ. කිසියම්ම තැනක කම්කරුවෙක් ලිපිකරුවෙක් සිටිනවා නම් මේ හොරකම් වලට සහය දුන්න ඒ පුද්ගලයා ඉඳලා මේ රටට වග කියන්න ඕනේ. ඒ සියලු දෙනාගේම වැරද්ද නිසා තමයි අද මේ රට මේ තත්ත්වෙ තිබෙන්නේ. දැන් ගිය සතියේ මම දැක්කා කොස්ගෙඩි දෙකක් කඩ හොරකම් කරපු වියෙකුට මාස 6 කරි කොහොම හරි දඩුවමක් දීලා තිබ්බා. හැබැයි අර මේ දැන් මේ වෙනකොට මේ ගෙය ගිය රජේ යට තියෙන අඩු පවරපු මිනිස්සුන්ගේ එකින් එක නිදොස් කොට නිදහස්. නිදොස් කොට නිදහස්. එතකොට හොරු හරි සූක්ෂම ලෙස නේද මේ මහජනයාව පීඩිතයන් බවට පත් කරලා ඔවුන් හොරකම් කරනවා කිසිදෙනක අහුවෙන්නේ නැති වෙන්න. ඔබතුමේ දකින්නේ ඒක මොකද්ද? මම හිතනවා නීතිය හමුවේ නීතියට සාක්ෂි ගොනුකොට නීතියට නඩු ගොනුකොට ඔවුන් නිදොස් කොට නිදහස් වී තිබෙනවා නම් තවමත් අපිට දැනෙනවා නම් ඒක සිදුවුනේ සාධාරණ තීන්දුවක් නෙවෙයි කියලා ඉහළ අධිකරණයට යෑමේ අයිතිය ජනතාවට නිරන්තරයෙන් තිබෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයට තවත් නඩුවක් පැවරීමේ අයිතිය තිබෙනවා. අනිත් එක තමයි අවුරුදු 5ක් ඇතුළත කාලය තුල තමයි රටක මේ රජයක් පවතින්නේ. මේ රජයේ ඇතුළත සිදුවන යම්කිසි ක්‍රියාවලියක් අපිට දැනෙනවා නම් ඒ අසාධාරණව සිදු වුණා කියලා ඒ ක්‍රියාවලිය පිළිබඳව මේ රජයේ නැති වෙලාවට අනිවාර්යයෙන්ම තීරණ ගන්න පුළුවන්. මාචාර්ය දන්දිම විජයවර්ධන මැතිනි මට කියන්නකෝ දැන් අපි ලෝකයේ හුදකලා වෙලා තියෙන. අපිට ණය දෙන්න රටක් නැහැ. චීනය අපිට ණය උගල කහු කරන්න ගියත් දැන් චීනය අපිට ණය දෙන්නෙත් නැහැ පහුගිය මාස 6 වකවානුව තුල. එතකොට අපිට මේ හුදකලා වීම තුල කවුරුණත් ඔබයි මමයි අපි මහජනතාවනේ මේකින් පීඩාවට පත් වෙන්නේ. අර මහවුන් සෙට් එකට කිසි ප්‍රශ්නයක් නැහැනේ. එතකොට දැන් මේ අපි දැන් මේකේ ගිරිනවා 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 කියලා ඉඳලා අපිට පුළුවන් ද අපිට මට නම් යන රටක් තියෙනවා. නමුත් මේ රටේ මිනිස්සුන්ට මොකද්ද අපි මේ හඬක් නගලා මේ දැනෙනවනේ මේක ඔබතුමීලට දැනෙනවා. මේ පක්ෂ විනාශ කරගෙන හරි මේ මේ කාලකන්ණි නායකයෝ ටික විනාශ කරලා හරි ගෙනියන වැඩපිළිවෙල මොකද්ද? මොවුන්ට මහජනතාවට මේ පල්ස් බීට් එක දැනෙන්නේ නැතුනට ඔබතුමීට දැනෙනවනේ. මම මෙතනදී චූටි දෙයක් කියන්නම්. අබ්දුල් නාසර් කියලා ඊජිප්තුවේ එක ජනාධිපතිවරයෙක් හිටියා බොහොම ඉස්සර කාලකට කලින්. ඉතාම යට ගැඹුරු මුහුදේ මාළු දෙන්නෙක් එකිනෙකාට රණ්ඩු කරනවා නේද? අබ්දුල් නාසර් කියනවා ඒ මාළු දෙන්න රණ්ඩු කරන්නේත් අන්නාර බටහිරයෝ මේ රට බෙදන්න මේ මාළු දෙන්නව රණ්ඩු කරනවා කියලා. Bilos within 5 minutes hair color for men and women. Keratin Satkare samagin his accessibility swabhavika kalubayak. Bilos hemadama taruna penumakata. Menna meka therum noganna taakkal me rate tarunaya hari adesikna janathawa ape rata plan karala vinasha karanawai kiyeneka therum noganna taakkal me rate idiriyata gena yanna bæ. Nayakyo kawuru unath තේරුම් ගත යුතුයි. ඇයි අද අපිට ඉලෙක්ට්‍රිසිටි නැතිවන්නේ? ඇයි අද අපිට තෙල් නැතිවන්නේ? ඇයි අද අපිට ඩොලර් නැතිවන්නේ? ඇයි අද අපේ භාණ්ඩේ විකුණ ගන්න බැරි වන්නේ? ඇයි අද අපිට ලෝකයෙන් කවුරුවක්වත් ණයට දෙන්නේ නැත්තේ? මේව සියල්ලම සිදුවන්නේ සැලසුම් සහගතව ලංකාව එක කෝණයකට කොටු කරලා අන්තිම බිමටම ඇදලා දාලා මේ රටේ මිනිස්සුන්ට ඉතාමත් අන්තිම අසරණ තත්වයකට දාන්නයි. අපිට ඊට පස්සේ කරගන්න දෙයක් නැහැ. අපි ඉන්නේ කන්න දේ හොයන තැනක විතරයි. අපි ඉන්නේ එදා වේල සොයන්න විතරයි. අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ දේශපාලනය ගැන කතා කරන්න. අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අපේ බිම ගැන කතා කරන්න. මොකද අපි ඉන්නේ හාමතේ. අපේ මිනිස්සු බඩගින්න ඉන්නේ. අන්න ඒ තත්වයට ඇද දාන තාක්කල් උන් සන්තෝෂ වෙන්නේ නැහැ. ඒ කියන්නේ වීරයෝ ඔක්කොම මැරිලා නැවත වීරය මේ 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 මහ පොළොවේ බිහි වෙන්නේ නැද්ද මේ භූමියේ? බිහි වෙනවා. ඇයි එහෙම අපි කියන්නේ? වීරයෝ බිහිවීම විතරක් නෙවෙයි. වීරයෝත් එක්ක එකතු වීමත් අවශ්‍ය කරනවා. වීරයෝ තැන් තැන් වල කතා කරමින් සිටිනවා. අපිට අද එක තැනකට එක්වීම අවශ්‍යයි.
ලංකාව පිළිබඳව කතා කරන ජාතික වටිනාකමක් ඇති මිනිස්සු ටික එකට එකතු විය යුතුයි මේ රට වෙනුවෙන්. ඒක මම දකින්නේ අපේ මේ වර්තමානයේ 77න් පස්සේ ආපු මේ දේශපාලන මේ අලකලංකියත් එක්ක පොඩි අපේ මිනිස්සු හරි කුහකකමක ඉන්නේ. තනි තනි ගේම් ගහන්න යන්නේ. ඕක හරි ලේසි පහසු කාර්යයක් කියලා හිතනවාද මේ අපි ඔක්කොම එක තැනකට එක මතයකට ගේන්න පුළුවන් කියලා හිතනවද ඔබතුමා? මෙතනදී මේ මතය හැදීමේදී නායකත්වයේ තිබෙන ප්‍රශ්නයයි තිබෙන්නේ. හැම කෙනෙක්ටම ඕන කරන්නේ අර 225න් එක්කෙනෙක් වෙන්න. හැම කෙනෙක්ටම ඕන කරන්නේ ජනාධිපති පුටුවේ ඉඳ ගන්න. හැම කෙනෙක්ටම ඕන කරන්නේ අගමැති පුටුවේ ඉඳ ගන්න. අපි සිටිය යුත්තේ තව දුරටත් තවත් දේශපාලනික පක්ෂ බිහි කරගෙන අර කරගෙන ගිය දේශපාලන ක්‍රමවේදයට වඩා මේ රට පිළිබඳව හිතන දේශපාලනය ගොඩනගන්න. අපේ රට වැටිලා තිබෙන්නේ අර 1948 ඉඳලා මේ වෙනකම් පවත්වගෙන ඇවිල්ලා තිබෙන පක්ෂ දේශපාලන ක්‍රමයයි. පක්ෂ දේශපාලනයේ නිසා අපිට පාලන් ලැබිලා තිබෙනවා, බිල්ඩින් ලැබිලා තිබෙනවා. ඒ වුණාට අපේ රට පිළිබඳ ස්ථාවරත්වයක් ලැබිලා නැහැ. ලෝකෙ අපිට ගිහිල්ලා කියන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. මම ඉන්නේ ස්වෛරී රාජ්‍යයක, කිසිම කෙනෙක්ගේ මට රුපියලක්වත් ඕනි නැහැ මගේ රටේ මට ජීවත් වෙන්න කියලා. මිනිස්සුන්ට කන්න තමන්ගේ හාල් ටිකෙන් නම් අදටත් කන්නේ. ඇයි අපි මේ ණය ඉල්ලන්නේ? පාරවල් හදන්න මොකටද අපි ණය ගන්නෙ? බිල්ඩින් හදන්න මොකටද අපි ණය ගන්නෙ? අපි ණයගත යුතු වන්නේ අපේ ජනතාව දියුණු කරන්නනේ. නමුත් ජනතාව අදටත් ඉන්නේ ඒ තැනමයි. ජනතාව ඉන්නේ ඒ රබර් සෙරප්පු දෙක දාපු මිනිහා ඉන්නේ රබර් සෙරප්පු දෙකම දාලයි. සරම ඇඳ මිනිහා සරම ඇඳමයි ඉන්නේ. එතකොට මේ මිනිහා වෙනස් වුණේ නැත්තම් මේ රටේ වෙනස් වුණේ කවුද? කවුද එතකොට මේ රටේ වෙනස් වෙලා තිබෙන්නේ? අර මහා විශාල හොරු ටිකද මේ රටේ වෙනස් වෙලා තිබෙන්නේ? ඔව් වෙනස් වෙලා කියන්නේ ඔහු පොහොසත් වෙලා මිනිසුන් දුප්පත්. මොකන්ද ඔය කියන පොහොසත්කම? බංකරයක් වගේ ගයක් හදා ගැනීම ඔබ හිතන පොහොසත්කම? ඔව් ඔවුන් හිතන්නේ ඒකයි. අපි එහෙම හිතන්නේ නෑ. හැබැයි මිනිසුන් එන ඉල්ලනවා. ඒක ඇවිල්ලා පුහු සිතුවිල්ලක් විතරයි. ලෝකයේම ඉන්න ප්‍රඥා සම්පන්න මිනිස්සු තමන්ගේ ජනාධිපති පුටුව නිමර වෙලා ගෙදර යනකොට තමන්ගේ බෑග් එක අරගෙන කෝච්චිය නැගලා ගෙදර යනවා. ඔබට මතකනේ ඇන්ජලා මාකල් ගෙදර ගිය හැටි? අවුරුදු 18ක ඉතිහාසයක් තිබෙන ගෑණියෙක් දේශපාලනේ. මොනවද ඒ ගෑණි අරන් ගියේ? තමන්ට කියලා ගියක්වත් හදුවද? රෙන්ට් එකට ඉන්නේ. කළු පාට ඇඳුම් විතරයි ඇඳේ. එකම විදිහ ඇඳුම් ඇඳේ. එයා මොනවද කිව්වේ? ඇයි මේ රටේ විතරක් මේ දේශපාලකයා මහා විශාල බ්‍රහ්ම ලෝකෙන් ආ බ්‍රහ්මෙක් බවට පත් වෙලා තිබෙන්නේ? ඇයි මේ මිනිස්සු වඳින්නේ දේශපාලකයාට? දැන් යන විදිහට වඳින්න නෙමෙයි, මම හිතන විදිහට මුන්ට පයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. ඇහිදී මේ මිනිස්සු මේ දේශපාලකයාට වඳින්නේ? අතිගරු කීමේ නම් ප්‍රශ්නයක් නෑ. අතිගරු කියලා කියන්නේ වචනයක්නේ. වචනයකින් අපි ගෞරව කිරීමේ වරදක් නෑ. හැබැයි ගෞරව කරන්න යුතු පුද්ගලයාට. ඔව්. තනිකරම මේ රටේ දැන් කණ්ඩායමක් කියනවා කාන්තාව මේ රටේ ගණිකාව කරන්න ඕනේ කියලා නීතිගත. තව කණ්ඩායමක් කියනවා මේ රටේ කංශ වගා කිරීම නීතිගත කරන්න ඕනේ. මම දන්නේ මේ කංශ බීලා එන මේ ප්ලේන් එක එලවන නියමුවත් එක්ක මේ අය ෆ්ලයි කරන්න කැමති වෙයිද කියලා. ඒ කියන්නේ අර මූඩ් එකත් එක්ක ඉන්න මිනිහෙක් එක්ක යානි අරන් ගියොත් ඔබ කැමතිද මේ මිනිහත් එක්ක පිටරටට යන්න කියලා මම අහන්න කැමතියි. ඉතින් අර ඩයනා කුමාරි තමයි යෝජනා කරේ මේ ගණිකා වෘත්තිය නීතිමය වශයෙන් මේ. නෑ නෑ, තවත් අය කතා කරා පාර්ලිමේන්තුව ඇතුලේ මේක හරි විගඩමක් බවට පත් වුණා. මේ රටේ කාන්තාව අද අන්තිමට ඉතුරු වෙලා තිබෙන්නේ කාන්තාවව පාරට බස්සන්නයි. මේකයි මේ දේශපාලනේ මේ ගොල්ලන්ගේ මොන මොන තුච්ච කතාවක්ද මේක? දැන් ඔබතුමිය දකින්නේ දැන් අපි දැන් මේ වෙනකොට 2019 රජේ බාරගත්ත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හත්වෙනි විධායක ජනාධිපති තුනෙන් දෙක බලයකුත් එක්ක දැන් ඕන්න ඇවිල්ලා තියෙන විදිහත් එක්ක ඔබතුමිය දකින්නේ ගෝඨාභය කවුද? මම දෙලින් උත්තරයක්. ඔබතුමා මගෙන් අහන්නේ ගෝඨාභය කවුද කියන එකනේ. ගෝඨාභය කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහෝදරයානේ. ඉතින් මම එතුමා ගැන දකින විදිහ ඇවිල්ලා මගේ රටේ ජනතාව දකින විදිහට වඩා වෙනස්. හැබැයි මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ ලංකාවට ආවේ ලොකු වැඩක් කරනවා කියලා විශ්වාසයක් ඇතුවයි මිනිස්සුන්ට. මට දන්නේ නැහැ ඒ විශ්වාසය පළදුණේ කොහොමද කියන එක.
ඒ විශ්වාසයේ පළදු වෙන්න හේතුව කුමක්ද කියන එක තමයි සොයාගත යුත්තේ. හරියට වැඩක් කරන්න උවමනාවක් තිබුණා නම් ඒ විශ්වාසයේ මිනිසුන්ට තිබුණා එයා එක කරයි කියලා. ඒ විශ්වාසය අද මිනිසුන්ට නැහැ. හැබැයි මෙතනදී ඒ විශ්වාසයේ නායකයෙක් වටා යොමු වීම විතරක් ප්‍රමාණවත් වන්නේ නැහැ කියන එක තමයි අද ඔප්පු වෙලා තිබෙන්නේ. ආර්ථිකමය වශයෙන් ගොඩනගා ගන්න නම් රටක අනාගතය ගැන හිතන්න නම් ඒ ගැන දන්න හිතන මිනිස්සු පිරිසක් ලං වෙන්න ඕනේ. නිකම්ම නිකම් පුස්පෙට්ටි ටිකක් ලං කරගෙන ජනාධිපතිවරයෙක්ට තමන්ට වමනාව තිබුණත් ඒක කරන්න බැරුව යනවා. අන්නේ එක තමයි අද මේ සිද්ධ වෙලා තිබෙන්නේ. මට ඕන කියන්නේ මට සෑහීමටපත් වෙන්නේ නැහැ උත්තරේ. ඔබතුමාට ඕන කරන්නේ මගේ මට ඕන කරන එක නෙමෙයි කියන්නේ. මේ රටට මේ වෙනකොට දැන් අපේ මේ අපි මේ දකින්වනේ මහා පොළොව මත ක්‍රියාත්මක වෙන අපි අත්විඳින දේවල් දකින්වා. එතකොට මහා ශාරතුමියට හොඳ බුද්ධියක් තියෙනවා. හොඳ වෛශ්‍යයෙකුත් තියෙනවා. බය නැතුව කතා කරනවා. එහෙමනම් ඇයි ඔහු ගැන කෙලින්ම කියන්න බැරි මේකට වක්ම වටේව विश्वास එතුමා පිළිබඳ විශ්වාසයේ මිනිස්සුන්ගේ බිඳ වැටුනේ අර මිනිස්සු කියන කියන පදයට ගහන්න ගිහිල්ලා මේ කිසිවක්ම කියපු දේවල් කරගන්න බැරි වෙලා ගිහිල්ලා තිබෙනවා. අර මේ සින්දුවක් කියන හිස් මිනිසුන් කුස්පුරවන ආ බස්සසන නන්දාමාලමේගේ බොජුන් මේත මත් සුවදහමන්නට මා පිපුනේ නැත්. ඔව් මං කිය පිපිච්ච කතාව නෙමෙයි අර මුල වචනේ මං ගත්තා. දැන් අපිට හොඳට පිපිලනේ තියෙන්නේ දැන් සෞභාග්‍ය දැක්ම පිපිලා හැමදේම පිපිලා දැන් අපි අපි කිපිලා ඉන්නේ දැන් මිනිස්සු කිපිලා ඉන්නේ දැන් මම කැමති මේ අපි දෙදෙනා අතර කතාව මීට වඩා දැන් වැටිච්ච තැන වැටිලා තිබෙනවනේ ඔව් ඒතර වැටිච්ච තැන වැටීමට වඩා අපි කොහොමද මෙතනින් නැගිටින්නේ කියන කතා කරන්නේ දැන් ලෝකයම ආර්ථිකය ගැන කතා කරනකොට ආර්ථිකයේ වඩාත්ම වැදගත් දේ තමයි බල ශක්තිය රටකට තිබෙන ශක්තිය කුමක්ද කියන එක. දැන් අපිට ඒ ශක්තිය නැති වෙලා තිබෙනවානේ. ඔය ඔබතුමිය කිව්ව මේ ඔක්කොම ප්ලෑන් කියලා. මේක දැන් බල ශක්තිය අර්බුදයටත් මේ මේ මොකක් හරි මේක ස්ක්‍රිප්ට් එකක් තියෙනවා කියලා. අනිවාර්යයෙන්. කාගේද ස්ක්‍රිප්ට් එක? ඒක තමයි වැදගත්ම දේ. කාගේද ස්ක්‍රිප්ට් එක? කවුද මේක යටින් සිටින්නේ කියන එක. කාටද ඕන කරන්නේ ලංකාව අන්තිම තලයට වැටෙන්න. කවුද මෙතන හම්බ කරන්නේ? කාටද මුදල් වැඩියෙන් ලැබෙන්නේ කවුද අපේ භූමිය පාවිච්චි කරන්නේ කවුද අපේ ජනතාව සේවකයෝ විදියට කම්කරු විදියටත් අපේ මිනිස්සු පාවිච්චි කරන කොටසක් බලාගෙන සිටනවා ඇයි සමහර මිනිස්සුන්ගේ රටවල් වල කම්කරුවෝ නැහැ අපේ තරුණියෝ දක්ෂ කොල්ලෝ සුළු මුදලට විකිණෙන්නේ ඒකත් හරියට අර මේ වහල්ලු භාවයේ යොදා ගැනීම තමයි මොඩර්න් slavery අද ඒ කියන්නේ අපේ ගෑනියා ගිහිල්ලා රුපියල් 40000කට 30000කට 50000කට මුළු මාස ගානම දුක් විඳිනවා modern slaveryism කොහෙද මේක කියන්න පුළුවන් වෙන්නේ නූතන ආර්ථික හැම්බ කිරීම කියලා ලංකාව හම්බ කරන්නේ අපේ තරුණයාව slaveryism කරලා slavery slave කෙනෙක් කරලා කවුද කරේ වැතිනේ අපිට කියන්න ඕන දේශපාලකයෝ කරේ දේශපාලකයෝ කරා කියන එක මම බය නැතුව කිව්වා ඔව් ඒකද අපි හැමදාම ඔබතුමියත් කතා කරයි මමත් කතා කර කතා කරයි දවසින් දවස මෙහෙම බලපාලට යනවා සමාජයේ සාර ධර්ම මිනිස් මනුස්සකම් ඒ ඔක්කොම දැන් අනිත් පැත්තට ගිහිල්ලා තියෙන්නේ මේක අපේ ශ්‍රීග්‍රේ දැනුවත් භාවයක් තියෙන බුද්ධිමතුන් කියා ගන්න ඔය වියත්මග නෙමෙයි බුද්ධිමතුන් කියා ගන්න කොට්ටාසේ මේිට වැඩි සක්‍රීයව වේගවත් මේකට දායක විය යුතුයි සක්‍රීයව දායක වීම වගේම තරුණයා මෙවැනි වැඩසටහන් සමග සම්බන්ධ විය යුතුයි මොකද අපේ තරුණයාව අද ගිල ගන්න බලාගෙන සිටින නොයෙක් දේවල් තිබෙනවා ඒ නොයෙක් දේවල් අස්සේ තමන්ගේ රට පිළිබඳව තමන්ගේ ආගම තමන්ගේ භූමිය තමන්ගේ ගස්කොළන්
තමන්ට ආවේනික වෙච්ච සංස්කෘතිය පිළිබඳව කැක්කුමක් ඇති තරුණ ප්‍රජාවක් බිහි කිරීමේ වගකීම අනිවාර්යෙන්ම තිබෙනවා මාධ්‍යයට ප්‍රධාන මාධ්‍ය කරන්නේ ප්‍රධාන මාධ්‍ය ඒක කිරීමෙන් ඒගොල්ලන්ගේ අර නෑ ඒගොල්ලන්ගේ විකුණන දේවල් විකුණ ගන්න බැරුව යනවා ඔව් ඒක මට හොඳට මතකයි අර කිරිපිටි ඇබ්බේ නව ශ්‍රීලන්ත කිරිපිටි ලංකාවේ මොනවාද මෙලනින් මොනවද තිබ්බ කියලා කියපු වෙලාවේ මෙලමයින් කියන ෆොන්ටේරයක කෙලින්ම ඇඩ්වර්ටයිසින් බජට් එක කැපුවා. හැබැයි කපපු ගමන් ටික දවසක් ඇද්දි ආයෙ අරවා කී නිවුස් වල ගහනේම නතර වුණා. අන්න ඇඩ්වර්ටයිසින් බජට් එක ඇල්ෆා ටොක්සින් තෙල් විකුණනවා. දැන් ඔබතුමත් ඉන්නේ පිට රටක හුඟක් වෙලාවට. ඔබ දන්නවා හැම රෙස්ටුරන්ට් එකකම මේ ඉතුරු වෙන තෙල් ටික එකතු කරලා මේ ක්ලීනරි ක්ලීන් කරලා අපේ මිනිසුන්ට උයන්නේ ඒක විකුණනවා. ඉතින් අපේ මිනිස්සු ඒව දන්නේ නැහැ. එක ගෙදර අරන් ගිහිල්ලා විශාල මුදලකුත් ගෙවනවා ඒ එකම කැන්සර් එකකුත් ගෙදර අරගෙන යනවා මේ තනි කරම වෙන රටක චිකන් ෆ්‍රයි කරලා මේ කළු පාට බොර වෙච්ච තෙල් ටික ඒක සුද්ධ කරලා මෙහෙට ගෙනල්ලා විකුණනවා මොනවා නමින්ද විකුණන්නේ නම නේ මේ මගේ සාමාන්‍ය තෙල් ඒකේ නොඑක් නම් දාලා එනවා නමුත් ඒ ඔක්කොම එන්නේ පිරිසුදු කරන තෙල් මේවා අපේ ජනතාව නොදන්නා තාක්කල් මේවා ගැන සොයන්නේ නැති වෙන තාක්කල් අපි ඉන්නේ තාමත් අන්ධයෝ විදිහටයි අපිට තව දුරටත් අන්ධයෝ විදිහට ඉන්න ඕනි නම් ඕන විදිහකට ජීවත් වෙන්න කියලා මම කියනවා Bilos within 5 minutes hair color for men and women Kirtin Satkare samagin kisakis walata swabhavika kalubayak Bilos hemadama taruna penumakata මේ ඩොක්ටර් චන්දිමා දැන් ගැටලුව තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ තියෙන තමන්ගේ තියෙන සයිකලෙට තෙල් ටික ගහගන්න විදියක් නැහැ. වාහනේන වටේව ගහගන්න විදියක් නැහැ. ලයිට් ටික නැහැ. ළමයට ටියුෂන් එක ඔන්ලයින් මාර්ගෙන් හරි උගන්වන්න විදියක් නැහැ. කන්න ගෙදරට බඩු ටික ගේන්න විදියක් නැහැ. මේ එතකොට මේ අපි කියන දේ නැගිට පියව ඈ බුද්ධිය වර්ධනය කරගනියු කියලා කිව්වට ඒක තමයි කියන්නේ රිවොලූෂන් එක කියලා. නෙල්සන් මැන්ඩේලා අවුරුදු 27ක් හිරගේ ඇතුලේ ඉඳගෙන තමන්ගේ රට පිළිබඳව කතා කරේ ඇයි මහත්මා ගාන්ධි කෙනෙක් කෝට්ටක් අරගෙන ලුණු කකා ඉන්නවා කියලා පාර දිගේ ඇවිද ජනතාව එකතු කරේ ඇයි තමන්ගේ රටේ ජනතාව අන්තිම තත්ත්වයටම වැටිලා ඉන්න වෙලාවක් මේක ඔන්න අවස්ථාව උඹට තේරුම් ගන්න තවත් අවුරුදු 74ක් ඉස්සරහට මේ විදිහට යනවද මේ අවුරුද්ද වෙනස් වෙනවද? ඔව් දැන් නන්දේක ලස්සනයි. නෙල්සන් මැන්ඩෙලා කියන්නේ එහෙම චරිතයක්. මහත්මා ගාන්ධි කියන්නේ එහෙම. කෝ අපිට නම්. කෝ දැවෙන්තු අපිට කෝ නායකයෝ එහෙම කියන්නේ. නායකයෝ මේ රටට අනගාരിക ධර්මපාල. ඒ වගේම එතකොට ඇමරිකාවෙන් ඉඳලා ඇවිල්ලා හිටපු එතුමා. එතකොට අපේ මේ හාමුදුරුවන් වහන්සේ මේ සියලු දෙනාම පිටරටවල් වලින් ඇවිල්ලා හෙන්රි ඕල්කට් නම මේ අය පිටරටින් ඇවිල්ලා ලංකාවේ ජනතාව නැගිටින්න කියලා සොලවනකන් හිටපු ජාතියක් හැටියට මම කියනවා අද මම නම් කතා කරන්නේ ගස්ගල් වලටත් නැගිටින්න තරම් වෙච්ච ශක්තියකින් මේ රට අද හැදුනේ නැත්නම් මේ රට හදන්න කිසිම බලවේගයක් එන්නේ නැහැ මට කියන්නේ මහාචාර්යතුමිය දැන් රාජ්‍ය නායකයෙක් කියන්නේ ලීඩර්ෂිප් එකක් කියන්නේ මොකක්ද? රාජ්‍ය නායකයා කියලා කියන්නේ තමන්ගේ රටේ මුළුමනින්ම බර අතට ගන්න පුළුවන්, කරට ගන්න පුළුවන් ශක්තිමත් නායකයෙක්ටයි. වගකීමක් ගන්න පුළුවන් මිනිස්සෙක්ටයි. අපිට කවුද? අපිටත් ඉන්නව නායකයෝ. ඔව් ඒගොල්ලන්ට රාජ්‍ය නායකයෙක් කියලා කියන්නේ. ඔබතුමා නිර්වචනය කරන්න උත්සාහ කරන රාජ්‍ය නායකයා පිළිබඳ නමුත් මම කියනෝ මීට වඩා දෙයක් කතා කර යුතුයි කියලා. නෑ මම කියන්නේ දේශපාලඥයාගේ කාර්යභාරය වෙන්නේ දැන් අපේ වර්තමානයේ. ඒගොඩ ඊළඟ මේ ඡන්ද කැම්පේන් එක ගැන කල්පනා කරනවා. කොහොමද අපි නැවත බලය ගන්න කියලා කියන්නේ. මම ඉතින් ඩාවි. නායකයෙක් කියන්නේ ලීඩර් කෙනෙක් කියන්නේ ඒකද? ඔව් මම මෙතෙන්දි පොඩි දෙයක් කියන්න ඕනේ. අපේ රටේ රාජ්‍ය සේවකයන් කිහිප දෙනෙක් සිටිනවා හැම ගමකම සිටින සංවර්ධන නිලධාරීවරයෙක් තිබෙනවා. එතකොට ග්‍රාම සේවකවරයෙක් සිටිනවා. සමෘද්ධි නිලධාරියෙක් සිටිනවා. කෘෂිකර්මී. මේ සියලු දෙනාම දේශපාලකයා විසින් මෙහෙවන්නේ තමා වෙනුවෙන් ඡන්දේ ලබා ගන්න පුළුවන් වෙච්ච අවස්ථාවාදී රාජ්‍ය සේවකයෝ විදිහටයි. ඒ විතරක් නෙවෙයි. රජයේ මාධ්‍ය සියල්ලම යොදාගන්නේ
ඊළඟ පාර ඡන්දෙන් කොහොමද Taman දිනන්නේ කියන මාධ්‍ය ප්‍රතිපත්තිය හදන්නයි. ලෝකෙ වෙනත් කිසිම රටක මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ නැහැ රාජ්‍ය ප්‍රතිපත්ති මත. රාජ්‍ය ප්‍රතිපත්ති බැඳී සිටින්නේ රජේ ජනතාවගේ සුභසිද්ධිය සඳහායි. අපේ මිනිස්සු හැම වෙලාවෙම පොදන කන්න ගියත් බොන්න ගියත් කතා කරනවා දේශපාලනේ. හැබැයි එතනදී ලොකු තවුසන්ට ඕක් දෙන්නවා. හැබැයි ඡන්දේ වෙලාවට ගිහිල්ලා නැවත වතාවක් ගිහිල්ලා අර සෙට් එකටම ගහලා අවුරුදු පහක් ආයි අම්බරූ වගේ වැළපෙමින් ඉන්නවා. මම හිතන sorry සමා වෙන්න ඔබතුමාගේ. මම හිතනවා ලබන පාර මේක සිදුවන්නේ නැහැ කීයටවත් කියලා. මේ රටේ ජනතාවට තේරිලා දැනිලා තිබෙනවා රිදිලා තිබෙනවා ඇඬිලා තිබෙනවා මේ යන ක්‍රමවේදේ වැරදි කියලා. මේක වෙනස් කරන්න නම් ඔබේ ඡන්දය තමයි හරියට පාවිච්චි කරන්න ඕන කරන්නේ. ඡන්දේ දිය යුත්තේ කිසිම නුසුදුසු කෙනෙක්ට නෙවෙයි. ඔය කිව්වට අපි සාක්ෂරතාවයේ 180ක්ද කොහෙද ගැප්ලේට් කරලා තියෙනවා. හැබැයි ගම් මට්ටමට ගිය ගමන් අපිට දකින්න හම් වෙන්නේ නැහැ ඔය තියෙන සාක්ෂරතාවයේ තියෙන අයට දේශපාලන සාක්ෂරතාවයේ කොච්චරද කියලා. දේශපාලන සාක්ෂරතාවයේ අවශ්‍ය කරන්නේ නේ රටට හරි නායකෙක් තෝරා ගන්න. හරි දේශපාලන පක්ෂයක් පිළිදෙන්න. මම කියන්නේ නැහැ මගේ පක්ෂයට ඡන්ද දෙන්න කියලා. හැබැයි මම අනිවාර්යෙන්ම කියන දෙයක් තිබෙනවා. ජාතික වටිනාකමක් ඇති ප්‍රතිපත්ති හදන්න පමණක් මිනිස්සු එකතු වෙන්න ඕනේ කියලා. රට පිළිබඳව අදහස් එකතු වෙන්න ඕනේ කියලා. තමන්ගේ රටේ ජනතාව පිළිබඳව අදහස් එකතු වෙන්න ඕනේ කියලා. පක්ෂ දේශපාලයට නම් කුඩේ කුඩු වෙන්න ගහන්න ඕනේ මේ පාර. ඔව් ගැසිය යුතුමයි. ඒකට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. අපි කොහොම වුණත් 2020 අනිත් එක තව දෙයක් කියන්න ඕනේ. අර පක්ෂ වලින් එළියට ගිහිල්ලා ආයි හැදෙන්නේ කණ්ඩායම්. ආයි හොරු ටිකක් එකතු වෙන්නේ මේවට එපා එක ඡන්දයක් ලබා දෙන්න. ඔබතුමිය නැත්නම් බල්ලෙක් මැරෙන්න යනකොට මොකද වෙන්නේ කියලා ඇඟේ ඉන්න මැක්කන්ට. උඹ මැරෙන්නේ ඉස්සෙල්ලා අයින් වෙනවා. අයින් වෙලා තව මැක්කෙක් ගියාගේ මේ බල්ලෙක් ගියාගේ වහනවා. එහෙම ටිකක් තමයි. අර බල්ලා මැරෙනවා කියලා දැනෙනකොට මේ නෑ හැමදාමත් කරේ තමන් එකතු වෙලා රටේ ආණ්ඩුවක් හදනවා. ඒකෙන් තමන්ට ඕන වැඩ ටික කෙරෙන්නේ නැති වෙනකොට ගිහිල්ලා ආයි තව තැනක එකතු වෙලා මේ රටේ මිනිස්සුන්ව මුලා කරලා මෝඩයට අඳනවා. රටේ මිනිස්සු අදනම් මුලා වෙන්න මෝඩයා වෙන්න එපා. මේක තවදුරටත් කරගෙන යන්න බෑ. මේ රට පිළිබඳව අවබෝධය තිබෙන ජනතාව හැටියට මේ මිනිස්සුන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න කියලා මං කියනවා. 2024 වෙනස් කරනවාද මේ යන්න පුළුවන් මේ කඩාගෙන වැටෙන ශ්‍රී ලංකාව කියන කඩාගෙන වැටෙන මේ භූමිය ගොඩ ගන්න පුළුවන් මිනිස්සු කොට්ටාසයක් හොයලා අපේ මිනිස්සුන්ට පෙන්නනවාද? මෙන්න මොහොත ඡන්ද දීපල්ලා. අනිවාර්යෙන්. ඒ දෙක කරනවාමයි. අනිවාර්යෙන්. ගෙදරකට දේ හදනවා කියන්නේ වෙනම වැඩක්. එක එක්කිනාගේ පතුම වෙනස්. මෙලිබන්තේ ගෙදර පදමට තේ.